2019 2018 ඉවර වෙලා අලුත් අවුරුද්දක් උදා වෙලා මේ සතිය තමයි අලුත් අවුරුද්දේ මුල්ම සතිය. දැන් ඔබ හිතන්න මේ වෙනකොට ලෝකේ පුරාම සිදුවන සිදුවීම් සහ ලංකාව තුල සිදුවන අපි අත්විඳින සිදුවීම් අතර සම්බන්ධයක් තියෙනවද නැද්ද? මේ ඉන්සයිට් සංවාද පෙළ හරහාම අපි මතු කරන්න උත්සාහ කරුවේ ඒ සිදුවීම් වල අතුලාන්තේ සහ ඒවා එළියේ අපි දකින තත්ත්වයන් එක ගලපගන්නේ කොහොමද සහ රටක් හැටියට වගේම ලෝකයේත් එක්කම මේ සිදුවීම් එකිනෙක සසඳා බලන්නේ කොහොමද කියන ගැඹුරු සාකච්ඡාවට යන්න උත්සාහ කෙරුවා උත්සාහ කිරීමක්. මේ අවුරුද්දෙත් අපි මේ විදිහටම ඒ ගමන යන්න උත්සාහ කරනවා. මේක ටිකක් සංකීර්ණ තත්ත්වයක් අර ඇඟේ මාංශපේශි බලයෙන් මේක තේරුම් ගන්න අමාරුයි. ටිකක් ඔළුව කල්පනා කරලා විවෘත මනසකින් දැනුම තොරතුරු එකතු කරලා කරන්න ඕන වැඩක්. අද අපි ඔබට ඉදිරිපත් කරන සාකච්ඡාමය තත්ත්වය ඒ තත්ත්වයක් ලෝකමය ලෝක පරිමාණව අපි අත්විඳින්මින් ඉන්න සහ ලංකාව රටක් හැටියට ඒ නිසාම අත්විඳින තත්ත්වයන්ට සම්බන්ධ තත්ත්වයක්. මුලින්ම ඔබට හඳුන්වා දෙන්නම් අපේ අද ආරාධිතයා නීතිඥ නුවල් නුවන් බැල්ලන්තුඩාව. ඔහු ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ නේමාසික සම්බන්ධීකාරක ශ්‍රී ලංකාව අයිබෝන් සහ අලුත් අවුරුද්දක් වේවා සුබ. අලුත් අවුරුද්දක් වේවා. දැන් මේ වැඩසටහන බලන ඇයට මුලින්ම අපි ඊටාම කෙටින් හඳුන්වා දෙමු. මොකද ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ කියන්නේ ගෝලීය ශ්‍රී ලංකා සංසදය කියලා කියන්නේ අපි දැන් ජාත්‍යන්තරව ලංකාවෙන් බාහිරව ජීවත් වෙන ශ්‍රී ලාංකිකයෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ ශ්‍රී ලාංකිකයෝ විවිධ ප්‍රශ්න මත හෝ විවිධ කාරණා මත විදේශගත වෙලා ඉන්නවා. ඊට පස්සේ මේ අය රට වෙනුවෙන් යම්කිසි කාර්යභාරයක්, ඒ කියන්නේ මේ රටට මුදල් ලැබීම කියන කාර්යභාරය නෙමෙයි, ඒ හැරුණාම රටේ ස්වෛරීභාවය ඒකීයභාවය වෙනුවෙන් යම්කිසි හඬක් නගපු පිරිස. ඒතර ඒ අය මේ වෙනුවටත් රටවල් ඇතුළේ සංවිධානය වෙලා තිබුණා විවිධ සංවිධාන යටතේ බ්‍රෑන්ඩ් නේම්ස් යටතේ. ඊට පස්සේ අපි කරපු වැඩේ ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ හැටියට ඒ වගේ ප්‍රගතිශීලීව විදිහට රට වෙනුවෙන් කටයුතු කරපු සංවිධාන සහ පුද්ගලයෝ එක කඳවුරකට එකතු කිරීම තමයි ගෝලීය ශ්‍රී ලංකා සංසදය හරහා කළේ. දැන් විශේෂයෙන්ම ওই පහුගිය කාල පරිච්ඡේදයේ ඇතුලේ ලංකාව ආණ්ඩුවක් හැටියට රාජ්‍යයක් හැටියට කරන්නට අපොහොසත් වුණු දේ ඉන් පිටත විශාල දැරීම් කරමින් ඔබ කියන විදිහට යුරෝපයේ ජීවත් වන මැද පෙරදිග ජීවත් වන බොහෝ අය කරමින් හිටියා. ඒ අනුව අර ලංකාවේ බෙදුම් බාධිර විරුද්ධව විශේෂයෙන්ම දෙමළ ඩයස්පෝරාවේ මෙහෙයුම් වලට විරුද්ධව සෑහෙන හඬක් නගන්න පුළුවන් වුණා. මේ රාජ්‍යත් සමහර වෙලාවට රට රාජ්‍ය පාවා දෙන්න හදන මොහොතකත් එහෙමත් වුණා. ඔබ ඔවුන් ඇසුරු කෙරුවන්නේ විවිධ අවස්ථාවල ඒ විවිධ රැස්වීම් වලට සහභාගී වීමෙන් සහ වැඩමුළු වලට සහභාගී වීමෙන්. දැන් මේ විවිධ රටවල ඉන්න ලංකාව වෙනුවෙන් කතා කරන අයගේ පොඩි බෙදීමකුත් තියෙනවා ඒ අතරේ. ඒ කියන්නේ එහෙම වෙනමනේ දැන් දෙමළ ඩයස්පොරාවෙත් එළියට පේනදී බරපතල බෙදීම් තියෙනවා යට. දැන් ඔබ මේ බෙදීම් කොහොමද දකින්නේ? ඒ කියන්නේ මේ දැන් විවිධ රටවල් මූලික කරගත්ත මෙම කණ්ඩායම් අතර පොඩි බෙදීමක් තියෙනවා. මේ බෙදීම කියවගන්නේ කොහොමද? දැන් බෙදීම කියනක තියෙනවා. ඒ කියන්නේ විවිධ, ඒ කියන්නේ ඇත්තටම මේ අරමුණු සහ පරමාර්ථ හැටියට ගත්තාම බෙදීමක් නේද? අපේ සංවිධානයේ යම් යම් බෙදීම් තියෙනවා, වෙනස් සංවිධාන මත දැරීම් තියෙනවා. එතකොට දැන් මේ විදේශගත වෙලා ඉන්න සියලු දෙනා ශ්‍රී ලාංකිකයෝ වෙනවා වගේ, මේ විදේශගත වෙලා ඉන්නවා වගේ මේගොල්ලෝ ශ්‍රී ලාංකිකයි. එතකොට මේ ශ්‍රී ලාංකික සමාජයේ තියෙන යම් යම් බෙදීම් විසමතාවන් ඒවා ඒ විදේශගත සමාජය තුලත් නියෝජනය වෙනවා. එතකොට උදාහරණයක් ඇරෙයි දැන් අපි මෙහි ශ්‍රී ලංකා ජාතික පක්ෂයේ පොහොට්ටුව තියෙනවා වගේම ඒ රටවලත් බෙදාගත්ත දේශපාලන පක්ෂ සංවිධාන තියෙනවා. හැබැයි මේ සියලු දෙනාටම පොදු අරමුණක් තියෙනවා. මොන විදේශ සංගත සංවිධානයක අපි කටයුතු කළත් ඒ සියලු දෙනාම මේක ඒකී රාජ්‍යයක් වශයෙන් පැවතෙන්න ඕනේ කියන කාරණේත් අපේ රණවිරුවෝ ඒකීයභාවය ආරක්ෂා කරපු ස්වෛරීභාවය ආරක්ෂා කරපු රණවිරුවෝ ආරක්ෂා කරන්න ඕනේ කියන සම්බන්ධයෙන් එකඟතාවක් තියෙනවා. මම ඊට ඒ ප්‍රතිපත්තිමය කාරණා සම්බන්ධයෙන් කොයිම අවස්ථාවක එහෙම විරසක භාවයක් දැකලා නැහැ. ඒවා පක්ෂ හැටියට මතුවෙනකොට එහෙම නැත්නම් ක්‍රියාමාර්ග හැටියට මතුවෙනකොට යම් යම් විෂමතාවයන් පරස්පරතාවයන් තියෙනවා. නමුත් අපි දැන් උදාහරණයක් ජිනීව නුවරට අපි සංවිධාන තුනකින් ගිය අවුරුද්ද ගියා 39 වෙනි සැසිවාරයට. ඒ සැසිවාරයට ආපු සියලු දෙනාම පාර්ශවයන් තුනක් විදිහට ආවත් ඒ හැම දෙනාම කවුන්ටර් කළේ දෙමළ ඩයස්පෝරාවට එරෙහිව. ඊළඟට මේ වර්තමාන යහපාලන රජය විසින් මේ 30 යෝජනාවට දක්වපු සමානුග්‍රහයට විරුද්ධව. ඒ නිසා ඒ අරමුණුවල සහ පරමාර්ථවල බෙදීමක් නැහැ. ඒකට නමුත් ක්‍රියාමාර්ගවලට බැස්සහම ඉතින් ඒකෙදී විවිධ උපාය මාර්ග තෝරගනිද්දී ඒ දේවල් සම්බන්ධයෙන් ගැටලු තියෙනවා. දැන් ඔබ අර මේ දෙමළ ඩයස්පෝරාව ගැන කියපු නිසා සහ ඒ මම දෙමළ බෙදුම්වාදී ඩයස්පෝරාව අනිවාර්යයෙන්. එතකොට දැන් එහෙම නැති ඩයස්පෝරාවක් තියෙනවද? ඒ කියන්නේ බෙදුම්වාදයම නේද දෙමළ ඩයස්පෝරාවේ පදනම? එහෙම නෙමෙයිද? දැන් ඩයස්පෝරාව කියුවහම විදේශගත දව ඩයස්පෝරා ගැන වචනේ එන්නේ ඊශ්‍රායලේ හරහානේ. මේකත් ඒතර විදේශගත කියන එකේ සරල අර්ථය. ඉතින් ඒ සරල අර්ථයෙන් ගත්තොත් එහෙම අපි
විදේශ ගත ඉන්න සියලු උද්දමිල විජාතික හැබැයි විදේශ ගත කියන්නේ තම භූමියේ හේතුවක් මත ඒ කියන්නේ ඒ පළවැහැරිමක් නොවිය හැකි නේද ඒ නිසා මොකක්කො හේතුවක් මත ඒතකොට රැකියාවල් සඳහා ගියායම නෙවෙයි නේද දැන් ලංකාවේ විදේශගත වෙලා තියෙන විවිධ හේතු මතනේ රැකියාව සඳහා සරණාගත භාවය සඳහා මේ ඇතුලේ ප්‍රශ්නේ පාවිච්චි කරලා විදේශ අපි මේ හැමෝම කැමති නේ පිටරටකට යන්න ඕස්ට්‍රේලියාවට ඇමරිකාවට කොහට හරි ය아가න්න හේතුවක් විදිහට මේ ප්‍රශ්නේ පාවිච්චි කළානේ එතකොට ඒ අය අතර දෙමළ ජාතිකයෝ අපිට හම්බ වෙලා තිනවා අපිත් එක්ක කතා කරලා තින අපිත් එක්ක සමහරක් වෙලාවට UNHRC එකේ මේ මානව හිමිකම් කමිටුවේ අපි කමිටු ශාලාවල පවත්වන සංවාදවලදී පවා අපිත් එක්ක බොහොම සුහදව කතා කරලා මේ සිංහල මිනිස්සු හොඳයි මේ මිනිස්සුත් අපිත් එක්ක තේ එකක් දීලා අපිත් එක්ක හිටපු මිනිස්සු මේ ප්‍රශ්න දේශපාලඥයෝ ඇතිකලී කියන එක සම්බන්ධයෙන් මතදරන දෙමළ මිනිස්සු ඉන්නවා ඒ සීළු දෙනා ඊළඟට දැන් LTT සංවිධානය අවසාන වශයෙන් දෙමළ ජනතාවගේ එකම නියෝජිතයා බවට නම් කරගත්තේ අර 1986 දක්වා සභාරත්නම ඇතුළු සියලු දෙනා ඝාතනය කරලා ඇවිල්ලා අවසාන මොහොතේ ඒවුන්ට විරුද්ධ සියලු මතධාරීන් විනාශ කරලානේ. එතකොට මේ සියලු දෙනා බෙදුම්වාදීන් නෙමෙයි. ඒතර ඒ අය අතර මම පෞද්ගලිකව කතා කරපු දෙමළ අය ඉන්න අපි වෙනුවෙන් දිනිවනුවරට ඇවිල්ලා හමුදා වෙනුවෙන් කතා කරන්න සූදානම් දෙමළ ජාතිකයෝ ඉන්නවා. ඒ කියන්නේ මේ ශ්‍රී ලංකාව ඒකී රටක් හැටියට පවතින ඕනෑය ඒ බෙදන්නට බැරි උතුරු නැගෙනහිර කලාප දෙක එකතු කරන්න බැරිය කියන දෙමළ ජනතාවකුත් ලෝකෙ පුරා ඉන්නවද? ලෝකෙ පුරා මට මොන ගහලා තියෙනවා මම ඒගොල්ලෝ කියන්නේ සංවිධානයේ වුණ අයද පුද්ගලිකව කතා කරන අයද මෙහෙමයි සංවිධානයේ දැන් ඇත්තටම රට ඇතුලේදී දැන් මේ LTT සංවිධානයේ ප්‍රබලව තියෙන අවස්ථාවේදී රට ඇතුලේ ඒකට විරුද්ධ මතය උඩට එන්න දුන්නේ නැහැ නේ LTT සංවිධානයේ ඒක යක් බලහත්කාරයෙන් යටපත් කළා ඒතකොට ඔවුන්ගේ ක්‍රමවේදය උනේ අපි සාමාන්‍යයෙන් කියන්නේ accommodative විදියක් නමුත් ඒ කියන්නේ ඒක රාශී කරගන්න විදිය නමුත් LTT සංවිධානය කළා මේක සමුල ඝාතනය කරලා අපි එකම නියෝජිතය බවට පත් වුණා ඒ වගේම තමයි ජාත්‍යන්තරය තුලත් දැන් උදාහරණයකට ප්‍රංශය ස්විස්තරලන්තේ වගේ රටවල් ගත්තොත් එංගලන්තේ වගේ රටවල් ගත්තොත් දෙමළ ඔය LTT එකට සම්බන්ධ ඩයස්පෝරාව බලවත්. ඒතර ඒ අය අර මතවාදයක් ඉහළට වන්න දෙන්නේ නැහැ. මොකද මම ෆ්‍රාන්සේදී දැක්කා, මම ස්විස්තරලන්තේදී දැක්කා, එංගලන්ත කැනඩාවේදී දැක්කා. ඒ තැන්වලදී අර ස්වාධීනව මතයක් ප්‍රකාශ කරගන්න බෑ. මොකද හේතුව තමන් කඩයක් කරනවා. දැන් ෆ්‍රාන්සේ කඩයක් කරන දෙමළ මිනිස්සයා ස්වාධීන මතයක් කළොත් ස්විස්තරලන්තෙන් ඇවිල්ලා ගහලා යනවා. කප්පන්ටික් ගන්නවා. ෆ්‍රාන්සේ ඇතුලේ කොච්චර අභ්‍යන්තර දෙමළ කණ්ඩායමතර ගැටුම් ඇතුණාද? ඒතර එහෙම සිස්රලන්තය තුළ එහෙම ප්‍රශ්න ඇති වුණා. ඒතකොට එහෙම වෙන මතයක් දරනවා. ඔවුන් සිළු දිනාටම මේක කඩාගෙන ගිහලා වෙනම කොටසක් වෙනම රාජ්‍යයක් ගන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙම ඒක මම අත්දකලා තියෙනවා ඒක කතා කරලා. දැන් ලංකාවේ විවිධ පක්ෂ අතර ඉස්සලා කීප විදිහටම ලංකාවේ දේශපාලන පක්ෂ නියෝජනය කරන පෙරමුණු නියෝජනය කරන කණ්ඩායම් ලෝකේ පුරාම ඉන්නවා. විශේෂයෙන්ම මැද පෙරදිග යුරෝපයේ. ඔවුන් හැමදෙනාම මේ කියන දැන් රට බෙදෙන ව්‍යවස්ථාවක් එන නියමිතය ඒ දැනටම ක්‍රියාත්මක තලයේ තියෙනවා. ඒ දැන් පෙබරවාරි 4 වෙනිදාට කලින් එක ගේනවා කියලා සුමන්තිරන් කියනවා. ඒ කෙටුම්පත. එතකොට දැන් මේවා සම්බන්ධයෙන් දැනුවත්ව ඊට විරුද්ධවද හැමදෙනාම ඉන්නේ. කියන්නේ දැන් අපි හිතමුද එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරන අය, ශ්‍රී ලංකා අදහස් පක්ෂ නියෝජනය කරන අය, පොහොට්ටු නියෝජනය කරන අය, ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන අය, ඔහොම ලංකාවේ ශ්‍රී ලාංකිකයන් පිටරට ජීවත් වෙන අය. ඔබේ අත්දැකීම අනුව ඔවුන් ඔය කියන පදනමේ ඉන්නවද? ඒකීය රටක් කියන තැන ඒකීය රටක් කියන කැවිලා ව්‍යස්ථානුකූල නැත්නම් නිත්‍යානුකූල අර්ථ නිරූපණයන්නේ මම හිතන්නේ ඒ ප්‍රමාණයට මේක මේ ගැඹුරින් අධ්‍යයනය කළ මේ ඒකීය රටක් කියන්නේ මොකක්ද එකම තැන රාජ්‍යයක් විසින් මේ ඔය කියන නිර්වචනයට අනුගත වෙලා ඉන්නවා කියලා. නමුත් අපේ රට එකක් විදිහට තියෙන්න ඕනේ. මේක මධ්‍යම ආණ්ඩුව විසින් පාලනය මේ කැලියට කැඩෙන්න එපා කියන සරල අර්ථයෙන් ගත්තාම සියලු දෙනා එක තැනක ඉන්නවා. ඒ ස්ථාවර ඉන්නවා. හැබැයි ඔබ අහන ප්‍රශ්නේ මේක දැනුවත් වෙලාද මේ 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 ව්‍යවසාය සම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් දැනුවත් වෙලා ඉන්නවද කියලා අහන ප්‍රශ්නේ. එතනකට දැන් මේ මිනිස්සු මේ ජීවත් වෙන්නේ ලංකා පරිසරයෙන් බාහිර පරිදි. එතන මේ කේන්ද්‍රීය පාර්ලිමේන්තුවේ ඉන්නේ 25වත් පාර්ලිමේන්තුවේ සම්මතක මේ ව්‍යවසාය සම්පාදන ක්‍රියාවලිය ඇතුළේ ආපු මධ්‍ය පරිදි වාර්තාවවත් මේ කමිටු වාර්තා ටිකවත් අත්දිනේ කරලා නැති තත්ත්වයක් ඇතුළත ඒ ආකාරයෙන් අපි අපේක්ෂා කරනවා නම් බාහිර ඉන්න පුද්ගලයන් මේ ජනතාව මේක දැනුවත් වෙලා ඉන්නවා කියලා ඒක මං හිතන්නේ ඒක අපි ඒක එහෙම නෙවෙයි නේ මම නැවත මතු කරගන්න හැදුවේ දැන් ලංකාවේ පැහැදිලි බෙදීමක් පේනවනේ එක්සත් ජාතික පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ ඊට පක්ෂයි ඔව් දැන් සුමන්තිරන් කියන්නේත් මේ කෙටුම්පත් ඒ කතාව ඇත්ත නෙවෙයි දැන්ටමත් ඒ කෙටුම්පත් හැදිලා තියෙන බව අපිට පේනවා ඔහු කියන්නේ මේ කෙටුම්පත් හදන්නේ එක්සත් ජාතික පක්ෂයයි ජනතා විමුක්ති පෙරමුණ දෙමළ ජාතික සන්ධානය කියලා මං අහන්නේ දැන් පිටරට ජීවත් වෙන ද යුරෝපයේ ජීවත් වෙන එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කට්ටියක්. ඔව්. එතකොට ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ කට්ටියක් සහ වෙනත් අනිත් පක්ෂවලට පොහොට්ටුවට ශ්‍රී ලංකාදහස් පක්ෂයට. දැන් මෙහෙම විසිරී සිටින ශ්‍රී ලංකිකයන් තුල දැන් එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරන විශ්වාස කරනවාද ඔවුන් උදව් කරන්න ඕනේ දෙමළ ඩයස්පෝරාවට සුමන්තිරන්ගේ මතවාදයට වගේ එකකද ඉන්නේ නැත්නම් ලංකාවේ පිට වුණ එකට ඉන්නවද කියලා මං අහන්නේ. දැන් මෙහෙම මේ ප්‍රශ්නේ අනිත් පැත්තට අහන්නකෝ. දැන් පක්ෂ කතාවක් කියන්නේ නැතුව
ආණ්ඩුව මේ රටේ ඓතිහාසිකව ගොඩනැගිච්ච බෞද්ධ ශිෂ්ටාචාරය කඩා දාන්න ඕනේද? ඔබ කැමති දෙයකට. මේ රට රණවිරුවෝ 25,000 රණවිරුවෝ ජීවිත පරිත්‍යාග කරලා රැකගත්ත ඒකීය භාවය පාව දෙන්න ඕනේද? එහෙම ඇහුවොත් ඒකට කත උස්සලා ඕ කියන්න කවුරුත් නැහැ. හැබැයි පස්සේ තමයි මතක් ඒ කියන්නේ මේ මේ පක්ෂ ලේබල් එක උඩට ගත්තාම තමයි ඒගොල්ලෝ ඒ වෙනුවෙන් යන්නේ. ඒතොර ඒ අභ්‍යන්තරයේ තියෙන කරුණු කාරණා දැනගෙන නැතුව අපි මේ පක්ෂ දේශපාලනය හරහා මේ සමාජයේ මහත් ලෙස විභේදනයකට ලක් කරලා තියෙනවානේ. ඉතින් ඒතොර පක්ෂය කියන්නේ මොකද්ද? ඒ අනුව යනවා මිසක් මේ අභ්‍යන්තරයට ගිහිල්ලා මේක කරුණු දැනගෙන කරන පක්ෂ වීමක් හෝ විපක්ෂ වීමක් නෙමෙයි. අත්‍තරම සමහර බොහෝ තැන්වලදී සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒක ධර්මුවට මේ ලංකාවේ දේශපාලන සමාජය විතරක් නෙමෙයි ඒ ලංකාවේ දේශපාලන සමාජයේ දිගුවක් වෙන විදේශ ජාත්‍යන්තර ප්‍රජාව දක්වා ව්‍යාප්ත වෙලා තියෙනවා. ඔබට හිතෙන්නේ නැද්ද මේ යෝජනාවක් හැටියට යෝජනාවකුත් නෙමෙයි මං ඔබට මතු කරන්න හදන්නේ දැන් විදේශගතව ඉන්න දෙමළ ජාතික يعني දෙමළ ඩයස්පෝරාව කියලා අපි හඳුන්වන සාමාන්‍ය බැලු බැල්මටම බෙදුම්වාදී වෙනු පිණිහිටන අය ඒ සඳහා න්‍යායිකව ප්‍රායෝගිකව සියල්ල ගැන කතා කරමින් සූදානම්ින් ඉන්න ඔවුන්ගේ ලිපි ලේඛන බැලුවත් ඔවුන්ගේ ප්‍රකාශන බැලුවත් ඒවා තියෙනවා. අර බඩු කුඩේ එකඟතාවය ඉඳලම ඔවුන් කියන්නේ මොකද කියලා ඔවුන් දන්නවා. දැන් සිංහල සමාජයේ විදේශගතව ජීවත් වන මේ ලංකාවේ ප්‍රශ්නය ගැන මීට වඩා අර අර තොරතුරුත් එක්කම න්‍යායිකව හරියටම දැනුවත් වන විශාල සංවාදයක් ගොඩනගෙන්න ඕනේ කියලා ඔබට හිතෙන්නේ නැද්ද? නැ සංවාදයක් ගොඩනගින්න ඕනේ සහ අපි කරන්නේ සංවාදය තමයි. දැන් අපි සමාජය තුළ උදාහරණයක් ලෙස මේ මේ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය මාර්තු මාසේ 16 වෙනිදා රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට ගෙනාපු ඉඳන් මේ රට ඇතුලේ තියෙන ජාතික සංවිධානය කරමින් ඒවට නායකත්වයේ දීමින් ඒවට අවශ්‍ය මුදල් ආධාර දෙමින් අපි ගෝලීය ශ්‍රී ලංකා සංසදයට මේ දැනුවත් වීම රට ඇතුලේ කළා. ඒ වගේම අපේ සංවිධාන අපි ඒ රටවලත් ඒ දැනුවත් වීම කරනවා. මේ සංවාදයේ ක්‍රියාවලිය යන්න ඕනේ. හැබැයි ඔබ කියන කතන්දරේ දැන් අපි සිරු දෙනා මේ සම්බන්ධයෙන් දැනුවත් වෙලා මෙහෙම එනවා කියන එක පොඩි පරමාදර්ශී තත්ත්වයක්නේ. එහෙම ලෝකේ මං හිතන්නේ මේ දැන් ඔය දෙමළ සන්ධානයේ සම්බන්ධයෙන් ගත්තත් එහෙම නැත්නම් දෙමළ බෙදුම්වාදී ඩයස්පෝරාව සම්බන්ධයෙන් ගත්තත් සියලු දෙනාම න්‍යායිකව දැනුවත් වෙලා මේකට සන්නද්ධ වෙනවයි කියන විශ්වාසයක් හිතන්න අමාරු. එහෙමයි කියලා මම හිතන්නේ නැහැ. ඒකෙනුත් දැන් උදාහරණකට ට්‍රාන්ස්පේරන්ට් මොකද කියන්නේ ට්‍රාන්ස්නේෂනල් ගවර්න්මන්ට් ඔෆ් තමිල් ඊලාම් කියන එක හදාගත්තාම ඒගොල්ලෝ ඒක ජාත්‍යන්තරව හදාගත්තා. රුද්‍රකුමාර් දැන් රුද්‍රකුමාර් මම හිතේ යවත් එතනින් අයින් කළා මොකද ප්‍රශ්නයක් මතුණා පහුගිය දවස්වල. මණ්ඩලේ කචල් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඒ මේක ලීඩ් කරන පිරිසක් ඉන්නවා. නායකත්වය කියලා කියන්නේ ඒකනේ. ඒතර ඒ මතවාදී ලීඩ් කරන පිරිසක් විසින් මේක ඩිෆයින් කරලා මේකේ ඒගොල්ලන්ගේ යවන්න ඕන අවශ්‍ය තැන තීරණය කරලා ඒ මතවාදී කියනෝ මිසක් මම හිතන්නේ සක්‍රීයව සියලු දෙනා අතර පවතින සංවාදයක ප්‍රතිඵලයක් හැටියට සියලු දෙනා දැනුවත් වෙලා එහෙම අඩුදන පෙරමුණියයි. දැන් උදාහරණයක් විදිහට රුද්‍රකුමාර් අර කැනඩාවෙන් ඒ කැම්පේන් එක පටන් ගන්නකොට ඔවුන් කිව්වා දැන් උතුරේ තියන්න ඕනේ ජනමත විචාරණයක්. ඔවුන්ට අවශ්‍ය ෆෙඩරල්ද එහෙම නැත්නම් 13 ප්ලස් වගේ එකක්ද වෙනම රාජ්‍යයක්ද ජනමත විචාරණයක් තියන්න ඕනේ කියලා. එතකොට ඒකට සමගාමීව සුමන්තිරණ ලංකාවේදී කියනවා අපි දැන් කරන්න යන වැඩේ යනුව මේ පළාත්වලට ඒකාබද්ධ වෙන්න පුළුවන්. ඒක කරන්නේ මේ පැත්තේ ජනමත විචාරණයක් තියලා ඒකට ජවිපෙත් කැමති කියලා ඔහු කියන. එතකොට ඒ අතර තියෙන අන්තර් න්‍යායික සම්බන්ධතාවක්. ඔව් ඒ කියන්නේ ඒ කියන්නේ ඔබ කියන කාරණේ හරි. ඒ කියන්නේ මේ බිම් මට්ටමේ ඉන්න සියලු දෙනා ජාත්‍යන්තරයේ බිම් මට්ටමේ ඉන්න සියලු දෙනා අතර එකඟතාවක් නෙමෙයි. මේක මෙහෙවන අය කියන්නේ මේ ඔව් මෙහෙවන ක්ලික් එකක් තියෙනවානේ. දැන් උදාහරණයක් මේ 2015 ජනවාරි 8 වෙනිදා බලයට පත් වෙන්නේ හුදෙක් මෛත්‍රීපාල සිරිසේන නෙමෙයිනේ. එතුමාගේ පිටිපස්සේ හිටපු බලවේගයක් ඉන්න මෛත්‍රීපාල සිරිසේන කියලා මහත්තයා කියලා කියන්නේ මේක රනිල් වික්‍රමසිංහ මහත්තයා මාකට් කරන්න බැරි හින්දා ඒකට වෙන බ්‍රෑන්ඩ් එකක් ඕනේ වුණා. ඒ බ්‍රෑන්ඩ් ප්‍රොඩක්ට් එක තමයි සිරිසේන මහත්තයා. එතකොට ඒක පිටිපස්සේ දැඩි අපි දන්න සිංගප්පූරුව එකඟතාව සහ ලන්ඩනයට ගිහිල්ලා අපේ ව්‍යවස්ථා සම්පාදක ඇමතිතුමා කියපු කතාව මොකද්ද කියලා මේ මහින්ද රාජපක්ෂ ඉන්නක මේ වැඩේ කරන්න බෑ. ඒතොර ඒ එකඟතාව තුළ ඔබ කියනකා ඒ මට්ටමින් දෙමළ බෙදුම්වාදී ඩයස්පෝරාය රුද්‍රකුමාරන්ලා සිවා පසුපතිලා සහ මෙහේ සුමන්ත්‍රණ සම්බන්ධ විග්නේශ්වරන්ලා අතර එකඟතාවක් සහ ජනතා විමුක්ති පෙරමුණ අතර එකඟතාවක් තියෙන කාරණේ පැහැදිලි. ඒ එකඟතාව තියෙනවා සහ ඒ අවබෝධයෙන් තමයි ඒගොල්ලෝ වැඩ කරන්නේ. අනුපැතර ඔබ අහනවනේ අපිට එහෙම අවබෝධයක් තියෙනවද අපිත් එක්ක වැඩ කරනවද කියන එක සම්බන්ධයෙන්? අනුතර පෙරමුණේ ඉන්න අය සහ පක්ෂ නායකයෝ වගේ දැන් මේ පක්ෂ නායකයෝ ගත්තත් මේ මූල පක්ෂ නායකයෝ කතා කරලා වැඩක් නැද්ද ඒගොල්ලෝ ගැන? නෑ ඒ මූලයන් හොයන්නේ නැහැ. උදාහරණයක් ඇටට දැන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හරි පොහොට්ටු හරි ගත්තොත් ඒ ඉන්න දේශපාලන එතන එතනත් තියෙන ලොකු සන්ධානයක්නේ. ඒතොර ඒ සන්ධානය ගත්තොත් එහෙම වාමාංශික මූලයන් තියෙන. දැන් මේ ඉන්න දේශපාලඥයෝ බහුතරයක් මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක පොහොට්ටු ඉන්න අය පවා චන්ද්‍රිකාගේ මහජන බලනකොට අවසානයේ ගිහිලා කොහෙද මුල තියෙන්නේ කියලා. ඒ මුල තියෙන්නේ ශ්‍රී ලංකා මහජන පක්ෂේ. විජය කුමාරතුංගත් එක්ක මේ රට
මේ ප්‍රශ්නයක් විසඳන්න ඕන කියලා උතුරට යන්න ඕනේ කියපුවා. ඒතර ඒගොල්ලෝ 94 මේ චන්ද්‍රිකා මහත්මියත් එක්ක පාර්ලිමේන්තුවට එන්නේ. ආ චන්ද්‍රිකා දැන්ටත් මේ මෙහෙමේ තමත් ඉන්නවා. එතකොට ඔය මූලේ හොයාගෙන අගට ගියාම ඒ ඇටමිදුළු වලට මේව බැහැලා තියෙන ෆෙඩරල් මේක ප්‍රශ්නේ දෙමළ මිනිස්සු අපේ අතින් දෙමළ මිනිස්සුන්ට අපේ අතින් සාධාරණයක් උනායි කියන එක බැහැලා තියෙන්නේ. ඒක චින්තනෙට කිඳා බැස්සට පස්සේ එමසු ඒ නායකත්වයේ කියන වෙලාවේද මහින්ද මහත්තයා ඉන්න වෙලාවක ඇවිල්ලා යුද්ධ කරමු කියලා කිව්වට ඇත්තටම ඇටමිදුළු වලට බැහැලාද මේ සාක්කුවට වෙන මොකක් හරි බැහැලාද කියලාත් අපි කතා කරමු. කෙටි විරාමයක් ඉන්සයිට්. ඉන්සයිට් සංවාදය නැවතත් ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ නේවාසික සම්බන්ධීකාරක ශ්‍රී ලංකාව නීතිඥ නුවන් බැල්ලන් තුඩාව අද අපිට එක සම්බන්ධ වෙනවා. දැන් අපි නවත්තපු තැනට නැවතිවිවත්ම ඔබ අර කිව්වනේ මේ ඇත්තටම මේ දෙමළ මිනිස්සු අසාධාරණයක් වෙලා තියෙනවා. ඒකට උත්තරේ රට බෙදීම ෆෙඩරල් මොකක් හරි කියලා හිතනවාද? එහෙම කියනවාට මේ ඩොලර් හෝ වෙනත් වරදාන සාක්කු වලට වැටෙනවාද? ඔව්. ඔබේ අත්දැකීම අනුව කොහොමද ඒක වෙන්නේ? ඇත්තටම හිතනවාද එහෙම අපි අය? නේ මේ දෙකම මේ දෙකම. දැන් මෙහෙමනේ අපි දැන් මම විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් හැටියට විශ්වවිද්‍යාලයට ගියාම ඇමරික බෙදුම්වාදයට අවශ්‍ය පිරිස හෝ ඇමරිකානු ന്യാයපත්‍රයක් තියෙනවනේ ඒගොල්ලෝ මට වේදම් කරන්න අවශ්‍ය නැහැ. මගේ විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරයාට ඒ වැටුප ගෙවල හෝ ඇමරිකන් සංචාරයක් කියවල ඇවිල්ලා එයාගේ බ්‍රේන් වොෂ් කරලා එයා ඇවිල්ලා මට ගැන්නුවාම මම නොමිලේම ඒ මතය ගන්නවා. මම ඊට පස්සේ සමාජයට කියලා ඒක ඊට වඩා නොමිලේ කියන ඉතින් අර වේදම් කරන්න සාක්කුවට දාන්න ඕනේ උඩ ඉන්න මේක විතරයි. ඒතර ඔය චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියත් එක්ක ඉන්න බොහෝ පිරිස සහ ඒ අය ඒ කියන්නේ මුදල් වලට යන මුදල් අවශ්‍යතාවයක් වෙන්න පුළුවන් මෙතන වෙනව ගනුදෙනුවක් ඇති. හැබැයි මේ මේ අපි මහා අපිට විරුද්ධව යන මහා දැනුම් පද්ධතියක් මේක ඇතුලේ තියෙනවානේ. මේක මේ අවුරුදු ගානක් තිස්සේ නිර්මාණය කරලා කරලා අර චන්ද්‍රිකා මැතිණියගේ පොතයි ගඩොල්ලයි නෙළුම්මලයි උස්සගෙන ඇවිල්ලා මේ කතන්දරයක් හදලා දෙමළ 80 සතම්බයියගේ ඉතිහාස කතාව ඉතිහාස කතාව කියලා ඇත්ත නෙවෙයිනේ. මේ අපි 56 දී අපි අසාධාරණයක් කළා කියනවා. ඊට පස්සේ 83 දී අසාධාරණයක් වුණා කියනවා. 87 දී මෙහෙම ප්‍රශ්නයක් වුණා කියනවා. මෙහෙම කියලා මේක දැන් කොටලා පොවලා ඇටමිදුළුට බස්සලා තියෙනවා. මේ වෙනකොට මේ ඉතිහාස පොත් වෙනස් කරලා පාසල් පාසල් පද්ධතිය ඇතුලේ කරලා තියෙනවා. අපිව ඒ දැනුම් පද්ධතිය ඇතුලේ මම හැදෙද්දි මම ඒකේ කොටස්කාරයෙක් බවට පත් වෙනවා. මමත් අවසානයේ නොදෙනුවත්ව ඒකේ වාහකයෙක් බවට පත් වෙනවා. එතකොට සම ඒ මුදල් අවශ්‍යතාව මුදල් ආව ලොකු කට්ටිය උතන්ට ඇවිල්ලා නැති වෙයි. දැන් අවුරුදු දැන් අවුරුදු 60 ඉහළ වගේනේ. දැන් ওই කියන කටි 50ට ඉහළයිනේ කොහොමත්. ඔව්. ඒගොල්ලන්ගේ නම් ඇට මිදුනේ කියලා. ඔබ අහලා බලන්න. ඔබ අහලා බලන්න. දැන් මම මේ පහුගිය කාලය තුළත ඔක්තෝබර් මාසේ 20 විතර ඉඳන් මේ දක්වා එනකොට මේ රටේ ඉහළ මට්ටමේම රාජතාන්ත්‍රික මට්ටමේ පුද්ගලයෝ බොහොම දෙනෙක් මේ යම් යම් සාකච්ඡාවල් දී හම්බ වෙනවා. ඔවුන් හැම පක්ෂෙම වගේ හැම පක්ෂෙම හම්බ වෙලා තියෙනවා. එතකොට ඒ අයගේ චින්තනයේට මේක අර ඔළුව කුඩු වෙන්න මේක දීලා තියෙනවා. මේ මතේ ගහලා තියෙනවා මේ සිංහල දෙමළ මිනිස්සුන්ට අපි ලොකු අසාධාරණයක් කළා කියන එක. ඒතර ඒ බොහොම සානුකම්පී ඒක ඒ සානුකම්පිතභාවයේ තුල තමයි ඔවුන්ට හිටගන්න බැරි වෙලා තියෙන්නේ. ඒ හෘද සාක්ෂිය ඔවුන්ගේ පළුදු කරලා තියෙන්නේ. ඔවුන්ට නෑ අපි කරපු හොඳ දේවල් අපේ තියෙන සහනශීලීත්වය අභිභව ගිහිල්ලා අපි මහා වරදක් කරපු වරදකාරී ගිල්ටි සමාජයක් බවට මේ තමයි අපි පත් කරගෙන තියෙන අපේ සංගපෑමක් වෙන්න බැරිද? දැන් ජීඑල් පීරිස් වගේ චරිතයක් ගත්තොත් උමාචාර්යවරේ කොළඹ විශ්වවිද්‍යාලයේ කාලයක් වැඩ කරපු ඉතින් දැන් බැලුවාම ඔහු චන්ද්‍රිකාගේ තවලමේ ඉඳලා ඒ කාලේ සුදුනුම් ව්‍යාපාරේ බැහැලා වැඩ කරපු ප්‍රධාන චරිතයක්නේ. බෙදුම්වාදය අපි යෝජනා කරන බෙදුම්වාදේ ඒ ෆෙඩරල් ක්‍රමයේ ඇතුළේ ඔහු ඉන්නවා. දැන් ඔහු ඒ වගක් කියන ඊට ප්‍රතිවිරුද්ධ නැ හිටගෙන ඉන්නේ. මේක වෙන්න බෑනේ. රඟපෑමක් වෙන්න බැරිද? මං කියන්නේ එක නමක් ගින උදාහරණයකට මම. ඔව්. නෑ ඔය ප්‍රශ්නේ එතුමාත් එක්ක මම නගුව අවස්ථාවක් තියෙනවා. නෝමයික දීර්ඝව මෙතන සඳහන් කරන්න මං කැමති නැහැ. නමුත් ඒ කියන්නේ මේ මෙහෙමයි. මුදල් වලට යන මිනිස්සු ඉන්නවා. හරි. නමුත් හැබැයි ඒකම මේ සමාජය ඇතුලේ ඒක එහෙම නෙමෙයි කියට විරුද්ධව එහෙම සසාධාරණයක් වුණා කියන බරපතල අධිපති මතවාදයක් පතුරලා තියෙනවා. අපි ඒක කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මේ සමාජයේ ගිලගත්ත මතවාදී බවට පත් වෙලා. මහාචාර්ය ජීල් පීරිස් ඉතින් දෙන්නේ මේ පුද්ගලිකත්ව ප්‍රශ්න නෙමෙයි දේශ ප්‍රශ්නක් නේ. ඔහු දැන් විශ්වාස කරනවාද එදා කරපු දේ වැරදි කියලා? එහෙමද? කියන්නේ ඔහු පෙනී හිටියේ මේ ෆෙඩරල් කරන්නේ වෙනුවෙන් චන්ද්‍රිකත් එක්ක. ඔහු දැන් විශ්වාස කරනවාද ඒක ඔබේ අත්දැකීම අනුව මේ ඒ සාකච්ඡාවල්දී එහෙම තේරුණාද? ඒ කියන්නේ දැන් ඒක වැරදි කියලා හිතනවාද? අර මං කලින් කියපු කාරණා තියෙන මූලයේ හොයන්න එපා අපි. ඒ මූලයේ ගත්තොත් එහෙම එතුමා කියන වගේ ෆෙඩරල් මතවාදිනෙක් හිටියේ. ඉතින් එතකොට ඒ වෙලාවට අනුව නායකත්වයේ අනුව අනුගාමිකෙක් හැසිරෙන ආකාරයයි සහ ඒ කියන්නේ මේක යට ඔබන් ඉන්නවා. නිදහසේ Tamanට පීනන්න දුන්නොත් ඒ උඩට එන්නේ මොකද්ද? ඒක නැත්ත ප්‍රශ්නේ. මම ඒ නිදහසේ පීනන අවස්ථාවක් දෙන්නකෝ.
කොතන දින්න කියලා බලන්න. ඒතර එහෙම මේ වෙලාවේදී දැන් මේ යුද්ධ කරන අවස්ථාවේ රාජසේන රත්නත් කිව්වනේ යුද්ධ කරන්න ඕනේ. මේ මේ ඊට අවුරුද්දකට එහා පැත්තේ විහාර මහදේවි උද්‍යානයේ මේ සාම වෙනුවෙන් පෙළපාලේ ගිහින් මිනිස්සු දිලාන් පෙරලා මේගොල්ලෝ මේ කතා කරපු මිනිස්සු. හැබැයි ඒ නායකත් අනුගාමිකයෝ බිහුණාම ඒ අනුගාමිකයෝ ඒ වෙලාවේදී ඉන්නවා. ඉතින් මේ පොඩි කාලයක් අවුරුද්දක් දෙකක් ආණ්ඩුවේ බලය තියෙනකන් බලය අල්ලන් තියෙනකන් ඉන්නවා. හැබැයි ඒක පොඩ යටපත් කිරීමක් පමණයි. ආධිපත්‍ය නායකත්වය ආධිපත්‍ය පක්ෂයක් තුළ කණ්ඩායමක් තුළ තියෙනකන් ඒක යටපත් කරගෙන ඉන්න පුළුවන්. හැබැයි ඉඩ ලැබුණු වහාම උඩට මතුවෙන්නේ ඔවුන්ගේ ෆෙඩරල්වාදී රැස් ටික තමයි. ඔබේ කතාව එකතන කියවුණා ටිකක් හිත ගන්නා සුළු කතාවක්. ඔබ කිව්වනේ අර මේ එක මොහොතක ඔය 2015 ජනවාරි 8 ඒ රෙජිම් චේන්ජ් කියලා මම යෝජනා කරන්නේ මේ මොහොතේ මේ ඔවුන් තෝරගත්ත මොකද්ද වචනයක් ඔබ කිව්වා තෝරගත්ත කෙනා තමයි මෛත්‍රීපාල සිරිසේන කියලා. ඒ කියන්නේ ඔහු ප්‍රොඩක්ට් එක තෝරගන්නවා කියලා. ඔබට හිතෙන්නේ නැද්ද දැන් 2010 මහින්ද චින්තන ඉදිරිදැක්ම වෙලාවේ ඔහු කතාවක් කරනවා. ඒ කතාව තිබුණා අන්තර්ජාලයේ. ඔහු තනි කර කියන්නේ මේ දැන් වන කුමන්ත්‍රණ. ඒ කියන්නේ 2015 ජනවාරි 8 සිදු උන බවට කෙනෙකුට යෝජනා කරන්න පුළුවන් කුමන්ත්‍රණය ගැන තමයි මහින්ද චින්තන ඉදිරිදැක්ම වෙලාවේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිරේ ඒ දවස මහලේ කමරේට කියන්නේ ශ්‍රන්දස් පක්ෂේ. ඔහු කියේ කිය හිටපු එක ඔහු විසින් කරනවා. ඔව්. ඔහු නොදැන කෙරුවා කියලා ඔබ හිතන්නේ. කියන්නේ ඔහුම මෙහෙම තෝරගත්තද? එහෙම නැත්නම් ඔහු එදා ඒක දැනගෙන 2010 දී දැනගෙන ඒක ප්ලෑන් කරලා ඒක කරා වෙන්න බැරිද නිකන්? ඔකට දැන් මම සාමාන්‍යයෙන් අර අපේ ඔය යාළු හම්බුණාම කියන කතන්දර දෙකක් තියෙනවා. එකක් තමයි අපි වර්ණපාල තීරිය කියලා විශ්වවිද්‍යාල අපි හපි ගත්තා නේද? මේකේ තියෙන මෛත්‍රීපාල තීරිය. ඒ කියන්නේ තමන්ගේ පෞද්ගලික ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද ප්‍රශ්නේ? මේ රටේ මට අගමැතිකම හම්බ වෙන්නේ නැහැ. මට ඒ අවශ්‍ය දෙක ලැබුන්නේ නැහැ. මම ඒක සමාජ ප්‍රශ්නයක් බවට පත් කරගන්නවා. එතකොට ඒ සමාජ ප්‍රශ්නය හරහා අපි ඇත්තටම මේ 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 මේකෙදි අපේ උතුරේ ඡන්ද අපිට අහිමුණාට වඩා ඇත්තටම හරියට ඇනලයිස් කරලා බැලුවොත් එimhe අපේ දකුණේදී අපි හම්බ වෙච්ච ඡන්ද ප්‍රමාණය මහින්ද මහත්තයට අඩු වීමක් වුණානේ. අපි ඡන්ද 102කමාරකින් පරදිද්දී අපි ගම්පහසනේ ගම්පහ දිස්ත්‍රික්කේ පරදිනවා. අපි දැන් හෝමගමගේ ආසනයක් ගත්තොත් වැඩි ඡන්ද 40000කින් විතර දීපු ආසනයක් 4000 12000ට බහිනවා. කැස්බෑ ආසනේ ඡන්ද ප්‍රමාණය බහිනවා. අපි කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මේ මේ ප්‍රගතිශීලී කඳවුර දේ වෙලාවේ අපි එක මතවාදයක හිටියනේ මේක මේ මේක පරාජයටපත් කරන්න ඕනේ කියන කාරණේ සම්බන්ධයෙන්. ඉතින් අපි දැක්කා මේ 2015 ජනවාරි 8 වෙනිදා එනකොට මොකද්ද මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් එක්ක හිටපු බලවේගය කවුද කියන අපි හඳුනාගත්තා. ඒක එතුමාට තේරුන්නේ නැතුණාට මාදුළුහාවේ සෝවිත හඳුරන්නට තේරුන්නේ නැතුණාට මේ මේ මෛත්‍රීපාල මහත්තයා පිටිපස්සේ හිටගෙන ඉන්නේ දෙමළ බෙදුම්වාදී ඩයස්පෝරාව, ඇමරිකාව, ඉන්දියාව, ජර්මනිය ඇතුළු බටහිර බලවේග, ඊළඟට රනිල් වික්‍රමසිංහ මහත්තයා TNA කියනක අපි ඉතාම සක්සුදක්සේ පැහැදිලි එක. ඔබ මේ මොහොතේ මහින්ද කඳවුර, ඒ කියන්නේ ඊට ප්‍රතිවිරුද්ධ කඳවුර මහින්ද කඳවුර, මේ කඳවුරේ සක්‍රීය වැඩ කරාද ඒ කියන්නේ? නෑ, සක්‍රීය වැඩ කළා කියන කාරණේ අපි දැන් දැන් ඔය ඔය ඒ දේශපා ඒ 2015 දේශ රෙජිම් චේන්ජ් එකේදී යම් යම් මාතෘකා කීපයක් සමාජය තුල ආවනේ. දැන් මූලිකම කාරණේ උනේ යහපාලනය සම්බන්ධ ප්‍රශ්නේ. එතකොට කවුරු හරි කෙනෙක් දැන් මගේ මේ අපි මතේ ඒ කවුරු හරි කෙනෙක් ඇවිල්ලා රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙනි මහින්ද මහත්තයාගෙනි එකට තියලා යහපාලනය ඉල්ලීමක් කරනවා නම් අපි පිස්සු වෙන්න එපා. මේ මේ කුණුවිච්ච දේශපාලනය ඇතුලේ මහින්ද මහත්තයාට යහපාලනය දෙන්නත් බෑ, රනිල් වික්‍රමසිංහ මහත්තයාට යහපාලනය දෙන්නත් බෑ. මේ දෙදෙනාගේ ඉතිහාසය කැරක්ටර් බැලුවම අපිට ඉතා පැහැදිලි එහෙම යහපාලනයක් කෙනෙක් ඩිලිවර් කරන්න පුළුවන් කැපැසිටි එකක් තියෙන මිනිස්සු ඉන්න එපා එතන. එහෙම දැක්මක්වත් එහෙම වැඩපිළිවෙලක් දැකලා නැහැ. ඒත් ඊළඟට ඒ යහපාලනය කෙනෙක් නිෂ්ක්‍රීය වෙලා යනවා නම් දෙපැත්තටම ඊළඟට ප්‍රශ්නේ තමයි රටේ ආරක්ෂාව සහ රණවිරුවන් සම්බන්ධ ප්‍රශ්නේ. ඒතොර එතෙන්දී කිසිම ගැටලුවකින් තොර අපි රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ඉතිහාසය දන්නවා. එයා බුද්ධ්‍යංශ සම්බන්ධයෙන් මේ අපේ අතුරුගිරි බුද්ධ්‍යංශ සම්බන්ධයෙන් කොහොමද ක්‍රියාත්මක වුණේ? ඊට පස්සේ 2002 සටන් විරාම ගිවිසුම සම්බන්ධයෙන් කොහොමද ක්‍රියාත්මක වුණේ? එතෙන්දී ඔහු දක්වපු නිද්‍රාශීලී ස්වරූපය සහ ඒ කියන්නේ නිවට ස්වරූපය ඒ සියල්ල මත අපිට මහින්ද රාජපක්ෂ මහත්තයා ඇතුළ මේක ආරක්ෂා කිරීම යම්කිසි ඒ කියන්නේ ඔහු අඩුම ගානේ ඒ සම්බන්ධයෙන් නැගෙන මහජන බලවේගයකට ප්‍රගතිශීලී ඒ කියන්නේ පොසිටිව්ලි රියැක්ට් කරයි කියන බලාපොරොත්තු තිබුණා. ඒ අරුණාම අපිට මේ මේ ඔය කියන යහපාලනය ඇති කරයිද මහින්ද මහත්තයා නෑ හරිෂෝ රනිල් මහත්තයාට වඩා හොඳයි එහෙම එකක් නෑ. දැන් මේ මොහොතේ ලංකාවේ තිබෙන බරපතල ප්‍රශ්නය තමයි බෙදුම්වාදී ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවට කෙටුම්පතක් හැටර එන්න නියමිත බව එම්.ඒ. සුමන්තිරන් ප්‍රසිද්ධිය කියනවා පෙබරවාරි 4ට කලින්. ඒ කෙටුම්පත් වෙලා තියෙන බව තමයි පේන්නේ. හැබැයි එහෙම කතාවක් කියනවා. දැන් ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ හැටියට මේ වෙනකොට ඔබ සහ තවත් කණ්ඩායම් අර බෙදී විසිරී සිටියා වුණත් අපි දැක්ක පහුගිය 37 වෙනි සැසිවාරයේ ඉඳලාම පැහැදිලිවම ඉතාම හොඳ අභියෝගයක් එල්ල කරන දෙමළ ඩයස්පෝරාවට. ඒක දැනුණා. ලංකාව ජනමාධ්‍යච්චර වාර්තා කිරුවේ නෑ. ඒක ඇත්තට මදි ලංකාව ජනමාධ්‍යයකට මැදිහත් වුණා. එහෙම වුණා.
දැමේ දැන් මේ 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 ක්‍රියාවලිය කොටස් දෙකක් නේ. ඒ කියන්නේ දෙමළ ඩයස්පෝරාවත් එක්ක ලෝක මට්ටමේ එකක් රට ඇතුළේ එකක්. දැන් මේ ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ හැටියට මේ ලංකාවේ ඇතුළේ මේ මොහොතේ මේ සිද්ධවන විවස්ථාමය ක්‍රියාදාමයට ඒ කුමන්ත්‍රණය කියලා යෝජනා කරන්න පුළුවන් තත්ත්වයක් ඊට ඉදිරිය මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ? නැත්තම් පරාජය වෙනවනේ. ඔව් පැහැදිලිව. දැන් ගෝලීය අපේ අරමුණ එකී රාජ්‍ය රකින්න කරන ගෝලීය ශ්‍රී ලංකා සංසදය ඒක ඇත්තටම මහ පොළොවේ ක්‍රියාත්මක වෙන්නේ මේ ලංකාව ඇතුළේ මේ ක්‍රියාත්මක වෙන්න ඕනේ. අපි පිටරට ක්‍රියාත්මක වුණාට වැඩක් නැහැ නේ. ඒත් ගෝලීය ශ්‍රී ලංකා සංසදය කියලා අපි හැදුවේ මම කලින් කිව්වා රටවල හිටපු ජාත්‍යන්තර හිටපු ජාතික මතය දරන සංවිධාන හෝ රටට දේශප්‍රේමී සංවිධාන. ඒත් අපි ඒකම එක්ස්ටෙන්ෂන් එකක් ඇත්තට මේක පටන් ගන්න රට ඇතුළෙන් පටන් ගන්න එලියට යන්න ඕන එක අපි එළියෙන් දැන් පටන් අරන් අපි මෙහාට ඇවිල්ලා ගෝලීය සංසදයේ පිහිටවීම පස්සේ 2015 අගභාගයේදී ලංකාව ඇතුළේ හැදුවා ජාතික සංවිධාන සම්මේලනය. ඒතර සියලුම ජාතික සංවිධාන හැටියට ක්‍රියාත්මක වෙන ව්‍යවස්ථා අර්බුදය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට කැමැත්තක් දක්වන පුද්ගලයන් කණ්ඩායම එකතු කරලා අපි නුවර දළදා මාලිගාවට ගිහිල්ලා එතන මේ ප්‍රතිඥාවක් දීලා රට ජාතික ඒකීභාවය ආරක්ෂා කරන්න කටයුතු කරනවා කියලා දැනුවත් කරලා ඊට පස්සේ රට පුරා අපි දේශන පැවැත්වුවා දැනුවත් කිරීම කළා. ඊළඟට මහානායක හාමුදුරුවෝ හම්බුණා, ඊළඟට අනිකුත් ආගමික නායකයන් හම්බුණා, ජනතාව දැනුවත් කිරීම කළා, දේශපාලන නායකයන් හම්බුණා. මේ කියන්නේ ගෝලීය ශ්‍රී ලංකා සංසදය හැටියට නෙමෙයි ගෝලීය ශ්‍රී ලංකා සංසදය අපි සොලිඩරිටි කියන්නේ සහෝදරත්වයෙන් යුතුව අපේ සමාජ බොහෝට අපි මුදල් ඒ සම්බන්ධයෙන් වියදම් කළා. අපි දායකත්වය ලබා දුන්නා. මම කොලි සංසදයේ නියෝජිත හැටියට ඒවට සම්බන්ධ වුණා. සානික්තයත් පුළුපුළුවන් ඉදර සම්බන්ධ වෙලා අපි රට ඇතුලේ මේ මතවාදය ස්ථාපිත කරන්න සෑහෙන මහන්සියක් ගත්තා. මං හිතනවා 2018 පෙබරවාරි මාසයේ මේ මේ එක්සත් ජාතික පක්ෂයේ මේ බරපතල පරාජය පළාත් පාලන මැතිවරණයේදී ලබන්නත් අපි විසින් ඒ කරගෙන ආපු මතවාදී කියන්නේ අපි ඔය හැම කාරණයක් සම්බන්ධ වෙන ඇතුම් සම්බන්ධ වෙන්න ගියේ නැහැ. නමුත් ව්‍යස්තාව සහ අනිරුවන් සම්බන්ධයෙන් ගෙනාපු ක්‍රියාවලිය සම්බන්ධයෙන් අපේ විවේචනය අපි ඉදිරිපත් කළා. ඒතකොට ඒක සමාජගත වීම හරහා යම්කිසි බලපෑමක් වුණා සහ මේ කඩිනමින් දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇත්තටම හනිමුපුරියේදී කරගන්න ඕන තිබෙන වැඩක් නේ මේක. ඒක කරගන්න නැතුව ඒක කල්යන්න අපි සංඝ සමුළුවක් පැවැත්වුවා. අපි ජාතික සංවිධානය එකතු වෙලා ඒ සංඝ සමුළුවේදී මහානායක හමුදුරුවරු විශේෂ ප්‍රකාශයක් නිකුත් කළා. ඊට පස්සේ සංඝ ආඥාවක් මට්ටමට ඒක ආවා. ඒ හරහා ආපසු හරවන්න බැරි ප්‍රමාණයට ඒ කියන්නේ මේක ගෙනාවොත් රනිල් වික්‍රමසිංහ මහත්තයා ගා රටේ මහා සංඝරත්නයට එරෙහිව යන තීන්දුවක් ගත්තා නැත්නම් පියවරක් ගත්තා කියන මට්ටමට සමාජය තුළ මතවාදයක් ස්ථාපිත කරන්න ජාතික සංවිධානත් එක්ක අපි කටයුතු කළා. ඒ ජාතික සංවිධාන කුළු ගන්නන් ඒවා පෙළගස්ස ගන්න ගෝලීය ශ්‍රී ලංකා සංසදය මම පෞද්ගලිකව සම්බන්ධීකාරකවරයෙක් හැටියට සෑහෙන කටයුතු ප්‍රමාණයක් කළා. අපි මාසික සැරයක් සාකච්ඡා කළා. ඒ වැඩ කටයුතු සංවිධානය කළේ ඒ දේවල් අපි කළා. දැන් ඒ කෙටුම්පත් පාර්ලිමේන්තුවට ගේනකොට පාර්ලිමේන්තුවේ 3/2 එක අපි හිතන විදිහටම පාර්ලිමේන්තුවට ගෙනාවොත් පාර්ලිමේන්තුවේ 3/2 ගන්න එක අර සාමාන්‍ය පරිභාෂාවෙන් නැතිං. ඒක බොහොම සරල වැඩන්නේ. එතකොට සමහර විට ජනමත විචාරණයකට යන්න වෙනවා අනිවාර්යයෙන්ම ව්‍යවස්ථානුකූලව. නමුත් පවතින තත්ත්වයන් එක්ක ශ්‍රේෂ්ඨ අධිකරණයේ වැඩිහත්ීමක් කළ වෙන දෙයක් වෙයිද දන්නෙත් නැහැ. එහේ අපිට ඒක කියන්න බෑ පවතින තත්ත්වයන් එක්ක. දැන් මොකද්ද මේ ඔබ මේ සංවිධානයේ විදිහට ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ විදිහට මොන වගේ දෙයක්ද කරන්න පුළුවන් කියලා හිතන්නේ? ඒ කියන්නේ දැන් ඒක එච්චර සාධාරණ ප්‍රශ්නක් නෙවෙයි. දැන් මේක ඒ සංවිධානයේ වැඩක් විතරක් නෙවෙයි. නමුත් දැන් පවතින තත්ත්වය බරපතල නිසා ඔව් මොන වගේ දෙයක්ද ඔබට කරන්න පුළුවන් කියලා හිතෙන ඔබ නීතිඥවරයෙකුත් නිසා. ඔව්. දැන් මේක මගේ තියෙන අත්දැකීම නම් මේ පහුගිය අවුරුදු 3 ඇතුළත රනිල් වික්‍රමසිංහ මහත්මයා පාර්ලිමේන්තුවේ හැසිරෙච්ච විදිය සහ ඉතාම කූට විදියට අනුර කුමාර දිසානායක මහත්තයායි පාර්ලිමේන්තුවේ ඒ වැඩවලට සහයෝගය දක්වපු විදියත් බැලුවාම මම කියන්නේ පාර්ලිමේන්තුවේ දැන් මේක තාම පාර්ලිමේන්තුවට ඇවිල්ලා නැහැ නේ. පාර්ලිමේන්තුවේ පාපිස්ස ගාවටවත් ගේන්න හොඳ නැහැ. එහෙම ඉඩ දෙන්න බෑ. ඒකට හේතුව තමයි අපි 19 වෙනි සංශෝධනයේදී ඊළඟට පළාත් සභා සම්බන්ධ කෙටුම්පතේදී පළාත් සභා සංශෝධන මැතිවරණ සංශෝධන කෙටුම්පතේ අපි දැක්කා මොන තරම් ව්‍යවස්ථා ප්‍රෝඩාවක්ද මේ කරන්නේ කියන එක. මේ පාර්ලිමේන්තුව කියන එකට හැංගිලා මහ ලොකු ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරලා ඒක ඇතුළට මම සයික උදාහරණයක් කියන්න ඔබට. ඔය පළාත් සභා සංශෝධන කෙටුම්පතේ සංශෝධන කෙටුම්පතේ වගන්ති 5යි එක පිටුවයි තියෙන්නේ. ඒ පළවෙනි වගන්තියේ තියෙන්නේ පනත මුකුමක්ද කියලා හඳුන්වා දෙන එක. පස්වෙනි වගන්තියේ තියෙන්නේ මේ 52 මේකේ සිංහල භාෂාව සහ දෙමළ භාෂාව අතර ගැටුමක් ඇති වුණොත් සිංහල භාෂාව බලපවත්වනවා. වගේතර හරය වගන්ති 3යි. හැබැයි මේක එලියට එනකොට පාර්ලිමේන්තුවේ අපිට මහජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් දීලා තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණ ඉස්සරහට මේක අභියෝගයට ලක් කරන්න. මගේ අයිතිවාසිකම් කඩ වෙනවද? මේ අවස්ථාව මේ පනතෙන් සම්මත වුණු තාන්ත්‍රික ව්‍යවස්ථා උල්ලංඝනය වෙනවද? ඒක ජනමචාරණයට යන්න ඕනේද? 3/2 ඕනේද කියලා අහන්න මට ඉදිරිපත් කරපු කෙටුම්පත මට පෙන්නපු එකක්. හැබැයි එළියට එන්නේ වෙන එකක්. එතකොට මේ පාර්ලිමේන්තුව ඇතුලේ මා ලොකු ගේමක් ගැහුවා. එතකොට ඒ වෙලාවේ අනුර කුමාර දිසානායක මහත්තයා පාර්ලිමේන්තුවේදී කියන මේක කොහොම හරි කරගන්න ඕන එකක්. දැන් යාට ඕන විදිහට කරන්න බැහැ නේ.
එයා රූපවාහිනී සංදානගතයකට ඇවිල්ලා කියනවා එතුමා මගේ මම ඇෂුවර් මේ විශ්වවිද්‍යාල සංශෝධනය සම්බන්ධයෙන් අපි ඒ රූපන් සාකච්ඡාවේදී එක නිවේදක මහත්තයෙක් අහන ඔබට විශ්වාසයක් තියෙනවද මේක ඇතුළේ වෙනස් වෙන්නේ නැහැ කියලා. එතුමා කියනවා නෑ මම වග කියනවා. අපි වග කියන එක වෙන්නේ නැහැ කියලා. ඒ අපි වග කියනවා කියලා කියන්නේ එතුමාගේ ගිල්ටි හෘද සාක්ෂිය. වැරදිකාර හෘද සාක්ෂිය දන්නවා එතුමා පාර්ලිමේන්තුවේ කොහොමද හැසිරෙන්නේ කියන එක. ඒතර ඒ වගේ ක්‍රියාකලාපයක් තුළ මගේ විශ්වාසය අපි ජාතික සංවිධාන හැමතිස්සම කියන දේ තමයි මේක පාර්ලිමේන්තුවේ දොරකඩටවත් ගේන්න දෙන්න හොඳ නැහැ. ඔද ඒක ඇතුලේ අපිට ඔය පෙන්නන කෙටුම්පතේ තියෙන බරපතලකම 90ක් නම් ඒක 200-300ක් ගුණයක් බරපතල මට්ටමට ඇවිල්ලා තමයි يعني මොකද මේ ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේවා කියවලා අධ්‍යයනය කරලා සහ තමන්ගේ හෘද සාක්ෂිය අනුව ඡන්දේ පාවිච්චි කිරීමක් කරන්නේ නැහැ නේ මේ පක්ෂය මොකද්ද කියන්නේ ඒකට අතුස්සනවා. ඒ නිසා ගන්න ඕනේ ක්‍රියාමාර්ගයේ කුමක් හෝ වේවා ඒක කරන්න ඕනේ අරම වශයෙන් පාර්ලිමේන්තුවේ පාපිස්සටවත් මේක නොවන මට්ටමින් වළක්වා ගන්න එක තමයි කළ යුතු දේ. දැන් මේ ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ ඇතුළු තවත් කණ්ඩායම් අර දෙමළ ඩයස්පෝරාවට ඉදිරියේ මෙහිම් වලට ඉදිරියව දීර්ඝ කාලයක් පෙනී සිටින සටන් කරන ලංකාවේ දන්නෙත් නෑ ජනමාධ්‍ය වාර්තා කරන තඩුවෙන් කරන්නේ අඩුවෙන් ඒ වාට දැරීම් කරන සමහර අය මම පුද්ගලිකවත් දන්නවා විශාල වශයෙන් මුදල් වියදම් කරන ඔවුන්ගේ ශ්‍රමය කාලය වැය කරමින් ඉව කරනවා. දැන් ඔබේ අත්දැකීම අනුව දැන් ලංකාවේ දේශපාලනඥයන් සහ අනෙක් බුද්ධිමතුන් කියලා කියන වෘත්තිකයන් වගේ ඉන්න නීතිඥවරු ඔබේ මේ සගයන් දැන් මේ වෙන රටවල ජීවත් වෙන කණ්ඩායමක් තනි බරක් කරට අරගෙන මේ කරන අරගලයට කොහොමද දක්වන සහයෝගය කොහොමද ඔබට දැනෙන්නේ? එහෙනම් අපි ඔබ පාලමක් වගේ දෙපැත්තම දන්නවනේ දැන් එහේ ඉන්නේ ඔබ දන්නවා දැඩි කැපකිරීම කරන විශාල පිරිසක් ඉන්නවා. වැදගත්. ඒතර ඔබට ලංකාවේත් මුණ ගැහෙනවා දැන් ඔබ කිව්වනේ කීප දෙනෙක් මුණ ගැහුණා කියලා කොහොමද ඔබට මේ පරතරය කියව ගන්න පුළුවන්? ඔබ අහන්නේ දේශපාලන අධිකාරිය ඇයිද නැත්නම් ජාතික බල අධිකාරියත් වෘත්තිකයොත් බුද්ධිමතුන් වගේ ඇයිද ලංකාවේ ඉන්නවනේ එහෙම සැහැණ ප්‍රමාණයක්. ඔව් ඒකට ඇත්තනම ධනාත්මක සහයෝගයක් තියෙනවා. අපේ ජාතික සංවිධානය මේ මතය දරනයි. ඉතින් මේ මතය වෙනුවෙන් ඉපෙන සිටින නිසා ඒ අතර ධනාත්මක සහයෝගයක් තියෙනවා. අපි ඒ කාරණා දැන් වැඩ සංවිධානය කරගනිද්දී ඒ අය යොහුසුළු වලට සම්බන්ධල කරනවා. දේශපාලන අධිකාරිය ගත්තාම තියෙන ප්‍රශ්නේ තියෙන ඉතින් ඒගොල්ලෝ දේශපාලන න්‍යාය පත්‍රයක් අනුව උපාය මාර්ග සහ වැඩ තෝරනකොට ඒ අපි අපේ ප්‍රමුඛතාව ඔවුන්ගේ ප්‍රමුඛතාව නොවන අවස්ථා බහුලයි. ප්‍රමුඛතාව මොකද්ද? කෙටි විරාමයක් ආයිත් ඔබ මුණ ගැහෙනවා. ලංකාව හුදකලා රටක් නෙවෙයි ලෝකේම කෑල්ලක් ලෝක සිතීමේ එක තැනක්. මොනවද වෙන්නේ ලංකාව තුළ අපි කතා කරමින් ඉන්න අද අපිට සම්බන්ධ වෙන නීතිඥ නුවන් බැල්ලන්ත උඩාව නේවාසික සම්බන්ධීකාරක ශ්‍රී ලංකාව වෙනුවෙන් ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ සඳහා අපි නවත්තපු තැනට වෙන විදිහකට මම එන්න කැමති. දැන් මේ වෙනකොට ලංකාවේ සැහෙන ප්‍රමාණයකට කතාබහට ලක් වෙච්ච මාතෘකාවක් තමයි ලංකාවේ යුද්ධයට සම්බන්ධ වුණු අය සමහරු කියන රණවිරුවන් කියලා සමහරු කියන්නේ වෘත්ති මට්ටමේ හමුදාවක් ලංකාවේ තියෙන කියලා. කොහොම නමුත් දැන් මේ යුද්ධයට සම්බන්ධ වුණු අයව විවිධ චෝදනා නගමින් ඔවුන්ව ජාත්‍යන්තර අධිකරණයට ගෙනියන්න පුළුවන් ද වගේ කතා තියෙනවා. ඒවා නිකන් ඇත්ත වන ලකුණුත් 15මින් තිබෙනවා සමහර තැන්වල. ඔබ මේ தත්ත්වය කියවගන්නේ කොහොමද? ඇත්තටම දැන් ඔබ ජාත්‍යන්තරේ කරක් ගන්න කෙනෙක් හැටියට විවිධ රටවල මේ ඇවිදින කෙනෙක් හැටියට සහ අදාළය මුණ ගැහිච්ච කෙනෙක් හැටියට දැන් සමහරු තැන මේ බොරුවක් කියලා. ඒ කියන්නේ දැන් අනිත් අය දැන් එක්සත් ජාතික පක්ෂයේ ජනතා විමුක්ති පෙරමුණ වගේ අය කියමින් ඉන්නේ එහෙම එකක් නෑ මේ බොරු යකෙක්ම වන වගේ කතාවක්. ඔබ මේක කියවගන්නේ කොහොමද? අර මුලින්ම ප්‍රශ්නේ අතුරු කොනකින් ආපු එකක් තියෙනවා මේ රණවිරුවද වෘත්තිකයෝද කියන කාලයක් තියෙනවානේ. මම ඒකට පොඩි උත්තරයක් දීලා දැන් අපි ඕනම කෙනෙක් වෘත්තිකයක් රස්සාවක් කරනවා අර අපිට වැටුපක් ලැබෙනවා. දැන් රණවිරුවෝ කරපු කාර්යභාරය අපි එහෙම අවතක්සේරු කරන්න බෑ. ඒ කියන්නේ අපේ ජීවිතවලට වෙච්ච හානිය අපේ රටේ 3/2ක් අපිට මේ භූමියෙන් 3/1ක් සාගරයෙන් 3/2ක් ඒ සහ ආර්ථික මර්මස්ථානවලට එල්ල කරපු ප්‍රහාර අපේ ජන ජීවිතය තුළ ඇති කුකුස අපිට ජීවත් වෙන ළඟ ඉන්න මිනිස්සු අවිශ්වාස කරමින් ජීවත් පරිසරය නැති කරපු මිනිස්සයා කකුලක් තමන්ගේ ජීවිතයේ නැත්නම් අතප්පයක් දන් දෙන්න කැමති වෙන්නේ නැහැ රුපියල් 30000කට 30000කට 50000කට ලක්ෂයකට. ඒ කාර්යභාරය කිසිසේත්ම ගෝලීය ශ්‍රී ලංකා සංසදය හැටියට ජාතික සංවිධානය හැටියට ලඟු කරන්න මේ සලකන්නේ නැහැ අපි. ඒතර ඔබ අහපු දෙවෙනි කොටස ජාත්‍යන්තරය තුළ මොකද්ද මේක ක්‍රියාත්මක වෙන්නේ අපිට ඇත්තටම මෙහෙම අතනතුරක් තියෙනවද කියන එක. දැන් මේ ඔය කියන විදුලි පුටුව කියන එක ඇවිල්ලා සංකේතයක් කතාවක්. හැබැයි මේ අපි ජීවත් වෙන මේක තේරුම් ගන්න ඕනේ අපි ජීවත් වෙන ජියෝපොලිටික්ස් ඒ කියන්නේ මේ ගෝලීය දේශපාලනයත් එක්ක. ඒතර මේ ගෝලීය දේශපාලනය ඇතුලේ අපි තේරුම් ගන්න ඕනේ අපි ඉන්දියාවයි චීනෙයි ඇමරිකාවයි අතරමැද අපි පිහිටපු රටක්. එතකොට දැන් මේ අපි පහුගිය දවස්වල ගෝලීය ශ්‍රී ලංකා සංසදය හැටියට විශේෂයෙන්ම ආණ්ඩු පක්ෂයේ මේ කීප දෙනෙක් හම්බ වුණා මේ අලුත් එක්සත් ජාතික පක්ෂයයි හම්බුණා. ඒ වගේම පරණ ආණ්ඩුවෙත් අය හම්බුණා. දැන් එතෙන්දී මේ ආණ්ඩුව බලයට ගෙන ආපු බලවේගවල විශාල උමනාවක් තිබුණා. ඒතර ඒකෙදි දෙමළ ඩයස්පෝරාවේ උමනාව, බෙදුම්වාදී ඩයස්පෝරාවේ උමනාව තමයි රට බෙදෙන එක.
එතකොට ඉන්දියාවට අවශ්‍ය වෙන්නේ මේක ඇතුළේ අස්ථාවර රටක් නිර්මාණය කරන්න. ඇමරිකාවට අවශ්‍ය වෙන්නේ අස්ථාවර රටක් නිර්මාණය කරගන්න. චීනෙටත් එහෙමයි. මේක ඇතුළේ ඇඟිල්ල දාගන්න පුළුවන් වෙන්නේ රට අස්ථාවර වුණොත්. එතකොට ඒ සඳහා ඔවුන් 31 යෝජනාව සම්මත කළා. ඒතර 31 යෝජනාවේ මොකද්ද අපිට යෝජනා කරේ? මේ රටේ විශාල යුද අපරාධයක් සිද්ධ වෙලා තියෙනවා. මේ ගැන පරීක්ෂා කරන්න ඕනේ. මේකට මැදිහත් වෙන්න ඕනේ කියන කාරණේ තමයි යෝජනා කළේ. ඒතර දැන් ඔබ අහන්නේ රණවිරුවන් සම්බන්ධයෙන් මෙහෙම එකක් වුණාද කියන එක. දැන් ඒක ක්‍රමානුකූලව දැන් නිරන්තරයෙන් කියන දෙයක් තමයි ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණ වලට අපි යන්නේ නැහැ. අපේ රණවිරු අපි ඕවට යොමු කරන්නේ. අපි රෝම් ස්ටැටියුට් එකට අස්සම් කළා නැහැ. ඒ කාරණා කියනවා. හැබැයි අපි ගත්තොත් එහෙම මේ 31 යෝජනාවලියේ ප්‍රතිඵල හැටියට ආපු විට්නස් ප්‍රොටෙක්ෂන් ඇක්ට් එක කියන්නේ විඳිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත හරහා ඕනෑම සාක්ෂිකාරයෙක්ට ඒ සාක්ෂි සපයන අවස්ථාව දීලා තියෙනවා. දෙවෙනිට ආපු පනත තමයි OMP ඔෆිස් ඔෆ් මිසින් පර්සන් ඇක්ට්. ඒ කියන්නේ අතුරුදාන වූ පුද්ගලයන් පිළිබඳ තොරතුරු කාර්යාලය. ඒකෙදි සාක්ෂියාක්ෂා පනතේ බලපෑමකින් තොරව අපි රණවිරුවන්ට විරුද්ධව තොරතුරු රැස් කරන්න තොරතුරු දත්ත ගබඩාවක් හදලා තියෙනවා. දොර ඒ එතෙන්ට ඇවිල්ලා ඕන කෙනෙකුට සාක්ෂිය ඕන කතන්දරයක් කියන්න පුළුවන්. ඉන්න ඕනෙත් නෑ අර කියන්නේ ජාත්‍යන්තර ඉන්න කෙනෙකුට ඉන්න කෙනෙකුට කියන්න පුළුවන්. කියන්න පුළුවන් ඊමේල් එක කතා කරලා ඊමේල් එකෙන් කියලා කියන්න පුළුවන්. ඒතොර ඒක ඇවිල්ලා සාමාන්‍යයෙන් මේ අධිකරණ ක්‍රියාවලියට සම්පූර්ණ පරිබාහිර ක්‍රියාවලියක්. ඒතොර ඒකෙදි ඒකෙන් එළියට OMP එකෙන් පස්සේ ගෙනාවා ජාත්‍යන්තර සම්මුති පනත. බලහත්කාරයෙන් අතුරුදාන් කිරීමට එරෙහි ජාත්‍යන්තර සම්මුති පනත. ඒකේ වගන්තියක් තියෙනවා යම්කිසි රටක අපේ රණවිරු ඒක මුලින් අත්සන් කළා පාර්ලිමේන්තුවේ පස්සේ කියනවා. ඔව් ඒ කියන්නේ 2015 අත්සන් කරා. අපේ ලංකාවේ තියෙන ඩුවල් ලීගල් සිස්ටම් එක ඉන්ටර්නැෂනල් කන්වෙන්ෂන් එකට අත්සන් කළාට ඒක ඔටෝමැටිකලි මෙහි ඉම්ප්ලිමන්ට් වෙන්නේ නැහැ. අපි විතර රට ඇතුලේ පාර්ලිමේන්තුවේ නීතියක් හදලා ඒකට බලය ලබා දෙන්න ඕනේ. ඒක තමයි ඔය සම්මුති පනතෙන් කළේ. ඒතොර ඒකේ මොකද්ද කළේ? අපි අපි බැඳිලා ඉන්නවා වෙනත් රටක අපේ රණවිරුවට විරුද්ධව යම්කිසි යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනාවක් තියෙනවා නම් ඒ චෝදනාව සම්බන්ධයෙන් ඉන්න රණවිරුවාට සම්බන්ධ ලංකාව ඇතුලේ නීති ක්‍රියාමාර්ගයක් කරන්නේ නැත්නම් අපි ඔහු උදර්පණය කරන්න ඕනේ රටට. ඒතොර ඒ රටට අයිතියක් තියෙනවා බ්‍රසීලිය වගේ රටකට. උදාහරණ ජගත් ජයසූරිය සම්බන්ධයෙන් ප්‍රශ්නේ දුහු මෙතනින් නිකුත් මේ ආවේ නැත්නම් ඒ වෙලාවේ මේ පනත සම්මත වෙලා තිබුණා නම් ජගත් ජයසූරියව අපි මෙහි ඉඳන් එහාට අරින්න ඕනේ බ්‍රසීලියට. බ්‍රසීලිය හදිසියවත් ICC එකට අස්සම් කළා නැත්නම් අස්සම් කළා තියෙනවා නම් බ්‍රසීලියට පුළුවන් ඔහු ICC එකට ඉන්ටර්නැෂනල් ක්‍රිමිනල් කෝට් එකට රිෆර් කරන්න. එතකොට ඇත්තටම ගත්තොත් එහෙම ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණය පිහිටවීමකින් තොරව මං කියන්නේ මං සරණ සාමාන්‍ය සම්සි කියන්නේ අඩු වියදමින් වැඩේ කරන්න අවශ්‍ය ප්ලැට්ෆෝම් එක දැන් නිර්මාණය කරලා තියෙනවා. ඒ කියන්නේ විට්නස් ප්‍රොටෙක්ෂන් ඇක්ට් එක OMP එක ඊළඟට මේ ජාත්‍යන්තර අතුරුදහන් බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම සම්බන්ධ ජාත්‍යන්තර සම්මුති පනත කියන කාරණේ ඒ ප්ලැට්ෆෝම් එක හරහා සහ අවසානයේදී ගෙනාවු සංශෝධනය මට ඒක නම් මතක් වෙන්නේ ඒ සංශෝධනය හරහා මේ තොරතුරු ලබා දෙන්න ඕනේ. තොරතුරු මොනවද? අර OMP එකෙන් ගන්න තොරතුරු ටික. ඒතර ඒ කියන්නේ පිටරටක වෙනත් මේ ICC එකේ හෝ වෙනත් ජාත්‍යන්තර අධිකරණයක අධිකරණ බලයක පිළිගත් රටක අපේ රණවිරුවා වෙනුවෙන් නඩුවක් දාලා ඒක ගෙනියන්න අවශ්‍ය තොරතුරු ටික ලබා දෙන්න ඒ රණවිරුවා උදර්පණය කරන්න අවශ්‍ය නීතිමය පසුබිම හදලා ඉවරයි. දැන් අපි පහුගිය කාලේ මේ ඉතාම වැදගත් කාරණේ තමයි මේ හම්බෙච්ච කාලය තුළ එක්සත් ජාතික පක්ෂයේ නායකයන් හම්බුනාම ඔවුන්ගේ මතය තමයි අපි මේ පොඩි ගේම් එකක් ගහන්නේ. ඒතර අපි මේ ගේම් එක ඇතුලේ නිශ්ශබ්ද මේ 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 ජාත්‍යන්තරයට පෙන්නනවා අපි මෙහෙම දෙයක් කරන බව පෙන්නනවා. හැබැයි මේ කරන්නේ අපි ජනාධිපතිතුමා කියන්නේ අපි මේක කරන්නේ මේක හංගගෙනවා. දැන් අපිත් හිතන දේ තමයි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් තියෙනකන් සජාතී පක්ෂය ජාත්‍යන්තර ප්‍රජාව සහ ඇමරිකාව ওই ප්‍රජාව සතුටු කරන තාක් දුරට අපිට විරුද්ධව මේක ක්‍රියාමාර්ගයක් කරන් කඩු උස්සගෙන අපිට කොටන්නේ නැහැ. හැබැයි මේ දැන් ෆවුන්ඩේෂන් එක දාලා තියන් ඉන්නවා. ඒ කියන්නේ අපිට අපේ ඔළුව උඩින් කඩුව තියන් ඉන්නේ දැන්. ඒතර අපි අපේ යම්කිසි අවස්ථාවකදී අපේ රටට මැදිහත් වීමක් ආර්ථිකීය වශයෙන් මැදිහත් වීමක් කරගෙන තිබුණොත් අපේ රට මොකක් හරි තැනකට තල්ලු කරගන්න අපි කියමු මොකක් හරි ආරක්ෂක ඇමරිකාවත් එක්ක මොකක් හරි ආරක්ෂක යුසුමකට එන ප්‍රොබෝ ගන්න අවශ්‍ය වුණොත් නැත්නම් වෙනත් මොකක් හරි දෙයකට දැන් GSP හරහා අපිට විශාල බලපෑම් කරනවනේ. මේ ආර්ථික ආධාර හරහා බලපෑම් කරනවනේ. ඒ වගේ මේ තියෙන භූදේශ පාලනය ඇතුලේ ඇත්තටම ඔය මේ 30/1 රෙසලූෂන් එක අපිට විරුද්ධව කෝටුවක් නැත්තම් කඩුවක් විතර අතේ තියන් ඉන්නේ. ඉතින් අහුවෙච්ච වෙලාවට කොටන්න පුළුවන්. ඒ නිසා අපිට කෝටුව පෙන්නලා කියන කඩුව පෙන්නලා කියන මෙතෙන්ට ඵලයක්. ඒතර ඒ දැක්කීම කිරීම සඳහා පාවිච්චි කරන ටූල් එකක් විදිහට තමයි මේක තියෙන්නේ. ඒක අවශ්‍ය. දැන් අපි කරන්න ඕනේ නෑ මේක වැරදි කියන එක කියලා ප්‍රතික්ෂේප කරලා ඒකෙන් ඒක මේ වැඩේ ඉවර කරන්න ඕනේ. එහෙම නැතුව එක්සත් ජාතික පක්ෂයේ ඇත්තම රාජ්‍ය ප්‍රතිපත්ති හැදිරෙ මේ වෙලාවේ නෑ අපි මේක ලිස්සලා අරිනවා අපි නෑ ඒක ෂේප් කරගත්තා ඒක කියලා. ඒ කියන්නේ මේ ප්‍රශ්නයට අඛණ්ඩ පැවැත්ම, ඒ කියන්නේ මේ ටූල් එකට අඛණ්ඩ පැවැත්මක් ලබා දීම තමයි මේ කරගෙන යන්නේ.
ඒක පක්ෂයක් හැටියට ඒගොල්ලන්ට අද දවසේ අද එදා වෙලේ මේ ගේම් එක ගහලා ඉවර කරගන්න හොඳයි. හැබැයි පක්ෂේ නෙමෙයිනේ, එක්සත් ජාතික පක්ෂේ නෙමෙයිනේ රට රාජ රට කියන්නේ. මහින්ද මහත්තයා නෙමෙයි රට කියන්නේ. ඒතර ඉස්සරහට යන ආණ්ඩුවකට කවුරු හරි කෙනෙකුට ස්වෛරී රාජ්‍යයක් හැටියට අපිට මේ 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 ජාත්‍යන්තර ඔබ කියන පොඩි දේ අපි දූපතක්නේ. ඒතර මේක ඇතුලේ යම් කිසි මට්ටමකින් හෝ අපිට තියෙන ස්වෛරී භාවයේ ස්වාධීනත්වය නැති කිරීමක් තමයි මේක හරහා සිද්ධ වෙන්නේ. තියෙ අවශ්‍ය වෙලාවදී අපිට ඒ කෝටුව පාවිච්චි කරලා අපිට විරුද්ධ. ඔබ දන්න විදිහට බ්‍රසීලයේ ආහන පටන් ගත්ත ජෙනරාල් ජගත් ජයසූරියට එරෙහි නඩුවේ අලුත් තත්ත්වය මොකද්ද? ඔබට ඒ ගැන යම් අධ්‍යයනයක් තියෙනවද? නෑ, මට ඒ කියන්නේ ඒ එතුමා ලංකාවට පැමිණීම සමග යටපත් වුණා මට. නමුත් මට මතකයි මම ඒක ඒ කියන්නේ ඒක නඩුව දැම්මේ ඇත්තටම ජාත්‍යන්තර සංවිධානයක. ඒකත් ඒ සංවිධානයේ සමාජිකය මට යස්මින් සුගාහරි කවුරු හිටිය අපිට විරුද්ධව හැමතිස්සම කටයුතු කරන එක්කෙනෙක්. ඒතර මේ මේ එන්ජිඕ සංවිධානයේ ඒවත් ඔය වැටුප් ලබා ඔබ කියපු වගේ ඩොලර් සාක්කුවට වැඩ දෙන විදිහක් තියෙනවනේ. ඒ අනුව තමයි හේ ඒක සිද්ධ වුණේ. ඊට අමතරව ශ්‍රී ලංකා ගෝලීය සංසදයෙන් ඒකට මැදිහත්වීමක් කරන්නේ නැද්ද නඩුවට? ඒ කියන්නේ ජාත්‍යන්තර තලයේ ප්‍රශ්නයක් නිසා ඒක. එහෙම අතට ගන්න නැද්ද ඒක? ඒ කියන්නේ අපි ඒ ප්‍රශ්නේ ඇත්තරම පාවිච්චි කළේ රට ඇතුලේ මේ වෙන දේවල් පෙන්වා දෙන්න. නමුත් ජාත්‍යන්තර ඇතුලේ අපිට ඇත්තටම මේ සම්බන්ධ ක්‍රියාත්මක වෙන්න හැකියාවක් ලැබුණ නැහැ. නමුත් එහෙම අවශ්‍යයි නේද? දැන් කිමල ඩයස්පෝරාව උන්ගේ වැඩ කටයුතු ඉතාම සංවිධානාත්මකව කරනවා. ඒ රුද්‍ර කුමාරුත් නේද? ඇත්තටම දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අපි දැන් මේ කරන ආණ්ඩුවේ ජොබ් එකනේ. විදේශ අමාත්‍යාංශයේ ජොබ් එකනේ අපි කරන්නේ. දේශ අමාත්‍යාංශය විසින් රටේ ස්වෛරීභාවය වෙනුවෙන්, රටේ රණවිරුවා වෙනුවෙන් කරන්න ඕන කාර්යය තමයි ඇම්බසඩර්ගේ ජොබ් එක, ෆොරින් මිනිස්ට්‍රියේ ජොබ් එක තමයි අපි මේ කරන්නේ. ඒතොර අපේට තියෙන සම්පත් ප්‍රමාණයත් එක්ක බැලුවාම අපි කොහටද ෆෝකස් කරන්නේ? ඒතොර ඒ ඉතින් ඒ ඔබ කියන ආකාරයට ඔය සිළු ප්‍රශ්න සඳහා මැදිහත් වෙන්න තියෙන අවකාශය තියෙනවා නම් හොඳයි. නමුත් ඌමනාවක් තියෙනවා හැබැයි. උමනාවක් තියෙනවා. පැහැදිලි අපිට මැදිහත් වෙන්න අවශ්‍යතාවය තියෙනවා. අපි විවිධ උපාය මාර්ග තෝරනවා. දැන් පළවෙනි කාරණේ බ්‍රසීලයේ තියෙනකට ඉස්සෙල්ලා දැන් අපි අපේ රටේ කෝ ස්පොන්සර්ෂිප් එක කළා. අපි ඊටාම අගේ සමානුග්‍රහය කරලා අපි අගේ කිරීම එකම රට ලෝකේ සමානුග්‍රහය. ලෝකේ ඔව් දැන් තෙරසා මේ කියපු කතාව දැක්කනේ. අමගේ රණවිරුවන් මම පාව දෙන්නේ නැහැ කොයිම අවස්ථාවකදවත්. ටෝනි බ්ලේඩ් විරුද්ධ වෝ ක්‍රයිම් ඇලිගේෂන්ස් එනවා. නමුත් ඒව සම්බන්ධ කිසිම ක්‍රියාමාර්ගයක් නැහැ. අපිනේ අද්දෙක උස්සලා ගිහිල්ලා දන ගහලා මේක පිළිගන්නේ. ඒතර මෙතන ඉන්න මිනිස්සුන්ට මේ රටේ තීන්දුව තීරණ ගන්න මිනිස්සුන්ට මේක මේ කන්වින්ස් කරගන්න මහන්සියක් මෙච්චර කාලයක් ගත වෙනවනම් ඒ සඳහා මෙච්චර සම්පත් ප්‍රමාණයක් අපිට යොදවන්න වෙනවනම් ඔබ හිතන්න කොයිතරම් අපිට තියෙන සීමත් සම්පත් ප්‍රමාණයත් එක්ක අපහසුද කියලා. දැන් අපිට අන්තිම විනාඩි කිපේ තියෙන්නේ. දැන් ඔබට පුළුවන් ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ වෙනුවෙන් ලංකාවේ ඉන්න අපේ හිතවතුන්ට ඒ වගේම විදේශගතව ඉන්න අයට යම් පණිවිඩයකුත් එක්ක ඔබේ අවසාන කතාව ගොඩනගන්න. ඒ අතරේ අර වෘත්තීය හමුදා කතාව ගැන කෙටි සටහනක් තියන්න ඕනේ. දැන් ඒ එතන මේ ඒ ජොබ් එකක් කරනවා කියන අදහස නෙවෙයි අතරම තියෙන්නේ. අර ප්‍රොෆෙෂනල්, ඒ කියන්නේ දැන් වෘත්තීයමේ හමුදාවකින් අපරාධ වෙන්නේ නැහැ කියන අදහස. ස්ටෑන්ඩර්ඩ්ස් මේන්ටේන් කරනවා කියන්නේ. දැන් ඔය හුඟක් අය පටලවගෙන ඉන්නවා. දැන් මේ වෘත්තීය හමුදාව කියපු ගමන් නෑ නෑ ඒගොල්ලෝ ජොබ් එකට ගියේ නෑ වගේ නිකන් බොම් සරලතනකට දානවා. නමුත් ඒකේ තියෙන්නේ අර වෘත්තීයමේ හමුදාවක් ලංකාවේ තිබුණා කියන අදහස. ඒකත් ඔබ සැලකිලිට ගන්න පුළුවන් අනාගත යම් සාකච්ඡාවලදී. මම කැමති ඔබෙන් අහන්න දැන් මොකද්ද ඔබ මේ ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ වෙනුවෙන් මේ වැඩසටහන බලන අයට කියන්න කැමති මොකද්ද බවධාරණය කරන්න මේ මොහොතේ? නෑ, අපි ඇත්තටම කියන්නේ රටේ රට සම්බන්ධයෙන් තීන්දුව తీරන ගැනීමේදී නිර්ණායක වෙන්නුන් රට. ඒතර ඒක ඔබේ පක්ෂය කුමක් හෝ වෙන්න පුළුවන්, දේශපාලන පක්ෂය, ඔබේ ලැබඳියාවන්, හිතවත්කම් මේ මොනවා වෙන්නත් පුළුවන්. ඉස්සෙල්ලාම මේ පනතක් කෙටුම් පතක් ගන්නකොට රජයේ තීන්දුවක් ගන්නකොට ඒකේ අන්තර්ගතයවල ඒකේ මේ විස්තරාත්මකව මොකද්ද වෙන්නේ, ඒකේ මේ ප්‍රතිඵලය මොකද්ද කියන එක බලන්න ඕනේ. එහෙම නැතුව අපි පක්ෂයේ උඩට දාලා පක්ෂයේ දැන් සමර කළා මම අර කලින් කිව්වා වගේ ඉතින් ඒ කාරණාවට එකඟ වෙන්නේ නැහැ මිනිස්සු. හැබැයි අර පක්ෂයේ උඩ ආවට පස්සේ ඉතින් ඒක නොදැක්කා වගේ ඒක යටපත් කරලා අර වෙනුවෙන් අත උස්සලා ඉන්නවා. නොදැක්කාසේ ඉන්නවා. නොදැක්කාසේ ඉන්නවා. ඉතින් ඒක තේරුන්නේ නැහැ වගේ හිරිවැටලා වගේ ඉන්න සමාජයක් නේ මේක. ඉතින් ඒ එහෙම වුණාට මේ පක්ෂවල හැම එකෙම තීරණ තීන්දුව ගන්න ඉන සර්කල් එකක ඉන්න පොඩි මේ අර කිචන් කැබිනට් එකකින්නේ. ඉතින් ඒ තීන්දුව පක්ෂයේ තීන්දුව බවට පත් කළා. ඇත්තරම මහජන ප්‍රජාතන්ත්‍රවාදී කියලා පල්ලෙහැම උඩට එනවා නෙමෙයි, මේ වෙන්නේ උඩින් ඉඳන් පල්ලෙහැට යෑමක්. සර් ඒකෙන් ඔබට ගිහිල්ලා ඒකෙන් ගැලවෙන්න කියන එක තමයි මට අපිට ඇත්තරම කියන්න තියෙන. ඒකෙන් රට එක්ක හිටගන්න, රට නිර්ණායකය කරලා පක්ෂයේ දිහා බලන්න. බැරි වෙලා හරි අන්තිම ප්‍රශ්නේ, බැරි වෙලා හරි ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ ඉදිරි මැතිවරණවලදී මොකක් හරි දේශපාලන කඳවුරකට වැඩ කරන්න බලාපොරොත්තු වෙනවද? එහෙම නැත්නම් මේ පක්ෂවලට උඩින් එක දිගටම මෙහෙමක් විදිහට වැඩ කරනවා?
අපි දිගින් දිගටම නිස්ථාවරය තමයි අපි කිසිම දේශපාලන පක්ෂයක් එක්ක සම්බන්ධ විය නොයුතුයි කියන එක. මොකද ඒක හේතුව තමයි ඒ දේශපාලන පක්ෂ ඒගොල්ලන්ගේ න්‍යාය පත්‍රයට අනුව අර මම කිව්ව ප්‍රයොරිටීස් තෝරනකොට ප්‍රමුඛතාවයන් තෝරද්දී අපිට තියෙන රටේ ප්‍රමුඛතාවක්. රට ප්‍රමුඛතාවය කරගන්න. ඒ නිසා අපි හැමතිස්සෙම ඉන්නේ මැතිවරණයක් આવුවත් අපේ දේශපාලන මතය ප්‍රකාශයට පත් කරන් සිද්ධ වෙනවා. දැන් උදාහරණ 2015 මැතිවරණදී අපි ඒක කළා. ඒ වගේම මේ ඊළඟට එන මැතිවරණෙදිත් අපිට මේ අපේ ප්‍රතිපත්ති සහ අරමුණු මොකක්ද කියන එක අපිට පැහැදිලිව කියන්න පුළුවන්. ඒ කීභාවේ ආරක්ෂා වෙන්නේ කොතනද? අපි ඒ රණවිරු ආරක්ෂා වෙන්නේ කොතනද කියන කාරණේ අපිට පැහැදිලි කරන්න පුළුවන්. ඒතර ඒ අනුව බලලා ඒකට සාපේක්ෂව තමන්ගේ ඡන්දය පාවිච්චි කරන්න ඉල්ලීම විතරයි නැතුව අපිට මොකද මේ දේශපාලනඥයෝ කරන සියලු දේ සම්බන්ධයෙන් වගකීමක් අරගන්න බෑනේ. අපි දැන් අපි යම් කිසි මතවාදයක් වෙන ස්ටේජ් එකට නැග්ගොත් ඔහු කියන හැමදේම සම්බන්ධයෙන් මම වග කියන්න ඕනේ. අපි සංවිධානයකට වග කියන්න ඕනේ. ඔබ එහෙම ඉදිරි මැතිවරණ වේදිකාවක නැගලා අර මෙහෙම කතා කරන එහෙම නැහැ. එහෙම ඉන්න බෑ අපිට. එහෙම આવොත් මේ කරගෙන යන වැඩ කටයුත්ත ඇත්තටම දූෂණය වෙනවා. ඒතර මිනිස්සු බෙදීමකට ලක් වෙලා ඒක පක්ෂ දෘෂ්ටි කෝණයෙන් අපි දිහා බලන්න ගත්තොත් අපි පෙන්වන්න අපි යන්න හදන තැනට අපිට දැනට කරපු ටිකක් ඉවර වෙනවා. දැනට කරපු ටිකක් ඉවර වෙනවා. ඔබ පැමිණීම ගෞරවයක්. සංවාදයේ අපි දිගටම කරගෙන යන අද අපිත් එක්ක සම්බන්ධ වුණේ ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ නේවාසික සම්බන්ධීකාරක නීතිඥ නුවන් බැලන්තුඩා. ඔබට ස්තුතියි. වගේම වැඩසටහනට සම්බන්ධ ඔබ සියලු දෙනාටම ඉතාමත්ම වාසනාවන්ත අලුත් අවුරුද්දක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ඔබට ජය.